ආයුබෝවන් කියලා පිළිගන්න ඕගොල්ලෝ නම් විජේගේ කතාව වැඩසටහනට. ඔයගොල්ලෝ විජේගේ කතාව වැඩසටහන නැරඹින පෙර ලයන් ටීවී YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න, bell icon එක ගේපුවොත් අපි video දාපු ගමන් බැලීමේ හැකියාව තියෙනවා. අද අපි කතා කරන්න යන්නේ 1956 මේ රටේ ප්‍රබල ආණ්ඩුවක් ඇතිකර සංගවිදගුරු ගවිකම්කරු මහා බලවේගයේ ජ්‍යෙෂ්ඨතම සමාජිකයා සහ එයි මධ්‍යම කාරක සභික ගරු විජේ රත්නායක මහතා සමග ආයුබෝවන් ඔබතුමා. ඔබතුමා දේශපාලනයට අවතීර්ණ වූ කාලය පිළිබඳව විස්තර කරු. 1968 මාර්තු මැතිවරණ පාසල් ශිෂ්‍යෙක් ඇහැට දේශපාලනයට ගොඩනැගුණා. ඒත් විප්ලවකමැතිතුමාගේ නායකත්වයෙන් යුත් මාධ්‍ය ක්ෂේත්‍රමුණ හටගත්තා. ඔබතුමා ඒලින් කල්දේරා මහතා අතර සම්බන්ධතාව කියන්නු බලන්න. මගේ මවගේ සහෝදර ඒලින් කල්දේරා මහතා එතුමා තමයි මට දේශපාලනයට එක්වන්නට කටයුතු කළේ. එතුමා බලුබර පවුලට ලං වී කටයුතු කරපු එඩිතරක් පුද්දෙක්. ඒකේ තමයි මට කියන්න තිබෙන්නේ. මාධ්‍ය නැක්ෂත් පෙරමුණ නායක බොරුළුගොඩ සිංහයාලේ සැඳින් පිලිප් ගුණවර්ධන මහතා සහ එම මැතිණිය, ඒ කියන්නේ කුසුමා ගුණවර්ධන මැතිණිය ඔබ දකින්නේ කිසිදු. මේ රටේ සමාජවාදී ව්‍යාපාරයේ නිර්මාතෘවරයා හැටියටත් අධිරාජ්‍ය විරෝධී අරගලයේ නිර්මාතෘවරයා හැටියටත් පිලිප් ගුණවර්ධන මහතා මම දකිනවා. එතුමා කීර්තිම දේශපාලන නායකයෙක් අපේ රටට ආරම්භ කරලා. එතුමාගේ දේශපාලන කටයුතු වලට ශක්තිය ලබා දුන් කුසුමා ගුණවර්ධන මැතිණිය මේ රටේ අධිරාජ්‍ය විරෝධී අරගලයේ නායකාවක් හැටියට මම දකිනවා. ඒ දෙපළට සමකරන්න පුළුවන් දේශපාලන නායකයෙක් සහ නායිකාව මම මගේ දේශපාලන කීර්තිය මම දැක්කේ නැහැ. 1968 මාර්තු මැතිවරණය පුරන්නාව නමින් ආසනයක් ඇති වුණා. ඒ ආසනයේ මාධ්‍ය ක්ෂේත්‍රමය අපේක්ෂක හැටියට තරඟිත කිවිසුනේ එදා ගමකාර සභාවේ අමතරින්පාල ගමකාර සභාවේ තිබු සභාපති කේල්දර මෙතුමා. එතුමාට සහයෝගය දෙන්නට මගේ එළින් කල්දේරා මාමා සමග මම අපි ගෙවල් ගානේ අපි මෙතුවරණ කටයුතු වල නිරත වුණා. කේතර මහත්මයා 1968 මාර්තු මෙතුවරණේ කොළොන්නාවේ මන්ත්‍රීවරයා බවට පත් වුණා. කොළොන්නාවේ ප්‍රථම මන්ත්‍රීවරයා වීමේ වාග්ය කේතර මහත්මයා ලබා ගත්තා. මාධ්‍ය ක්ෂේත්‍රමය මන්ත්‍රීවරයාට චේතර මාත්‍යා එදා කොළොන්නාවේ මන්ත්‍රීවරයාට පත් වෙනකොට සමහර අක්ෂ තරංග අපි වැඩි ඡන්ද ප්‍රමාණයකින් කොළොන්නාව ආසනයේ ජයග්‍රහණය කළා. සමහර වනේ පක්ෂ තරංග කරලා අපි ජයග්‍රහණය කළා. ඒක කියන්නට ඕනේ විශේෂ එතුමාගේ යුගයේ තමයි අමතලම්පාල ගම්කාර සභාවේ මන්මාවත් විදුලිය ලැබුණේ 1959 මාතල ක්ෂත්‍රමු රජයේ යටතේ කොටිකාවත්ත මවුසන්දියේ වෙළඳසාලට කොටිකාවත්ත ප්‍රදේශයට විදුලිය ලැබුණේ කේයිගරා මැතිතුමා සභාපති වරයා හැටියට කටයුතු කළ අවදි. එතුමා විශාල සේවාවක් අමතලම්පාල ගම්කාර සභාවේ සභාපති වරයා හැටියට එදා
අපි විපලා සව සේවාවක් ඉෂ්ට කළා. එතුමාගේ සේවය දැක්ක විවිධ කොටස් එතුමාව පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙක් යට පත් කරනත් එතුමා සමග අපේ මගේ ඒකින් කල්දරා මාමා අපි අපේ විශාල පිරිසක් අපේ ගමේ එකතුටුවේ එතුමාට ඒ පසු පසින් ගමන් කරලා එතුමාව පාර්ලිමේන්තුවට ගමන් කරන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් යට පත්තුමල බලන්න අපේ ශක්තිය අපි දාගෙන ඉඳිනවා. එතුමා එවැනි උත්තර පුතේ හොඳ මානව දයාව දේශපාලනය. එතන තමයි මම කේකරමක් තුමාව දැක්කේ. 1960 මානතිවරණයේදී ඔබතුමා සමග එක්ව කටයුතු කළ සමගාමී නම් කරන මතක හිටියු තුමා. ඇලස් පෙර මෙතුමා. පි සේපාල පෙර මෙතුමා. කේවිඩි කරුණාරත්න මෙතුමා. සයිමන් පෙර මෙතුමා. කමසිංහ මහත්මයා වැඩලවිති ගොතටුවේ කේ සමන් පෙරා මයිනාති සිල් කුබේර මැතිතුමා පීඑස් පෙරේරා මැතිතුමා එවැනි විශාල පිරිසක් එක්දානෝ සතියේ මාමැතිවරණේ දේශපාල කටයුතු කරද්දී මමත් එයා සමග එකතු වෙලා ඒ කටයුතු ඉෂ්ට කළා. සෝමරන්න කස්තුරාජ්, වයිමන් කස්තුරාජ් ඒ පවුල විශේෂයෙන්. පසුව මේ ප්‍රසිද්ධ ගායකයෙකු තලක් මොන්ද ශ්‍රී මෙතුමාගේ ඒ සිය පවුල 1960 මැතිවරණයේ අපේ ගමේ මහදලස ප්‍රමුඛ විශාලකාර බලයක් ඉෂ්ට කළා. ඉතින් මේ සංවාදය අදට සමාප්තයි. ලබන සතියේදී මෙවැනිම සංවාදයක් සමග හමු වෙමු. විජේගේ කතාව සමගින්